මේ තවත් සියත ප්‍රවෘත්තියක් පළ දරූ අවස්ථාවක්. පොළොන්නරුවේ බුද්ධයාය ගම්මානයේ අසරණ වූ පවුලක් ගැන අප වාර්තා කළා. ඒ දරු පවුලට අයත් සියලු දේ රැගෙන මාලබේ සිට ව්‍යාපාරික ලසන්ත කොඩිකාර ඇතුළු පවුලේ අය පොළොන්නරුවට ගිය ගමනයි මේ. පොළොන්නරුව අප වාර්තාකරු උපුල් ශාන්ත මේ අසරණ පවුල ගැන පසුගියදා අපට වාර්තා කළා. ඒ අනුව ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අප මේ වේදනාව රටට කිව්වා. තුන් වේලක් කර වේලක් වගේ අපි කාලා තමයි ජීවත් වෙන්නේ. අපිට සරණක් වෙනවා නම් ලොකු දෙයක් තමයි කියලා තමයි මේ බුදුන් වඳිනාත් එකතු කරලා කියන්නේ. මේ පොත දුටු මාළඹේ ව්‍යාපාරික ලසන්ත කොඩිකාර පොළොන්නරුවට ගියේ ආහාර, ඇඳුම් පැළඳුම්, දරුවන්ට අවශ්‍ය පොත් බෑගුත් අරගෙනයි. මේ දරු පවුලට ජීවත් වීමට නිවසක් ගම්වාසී ජනතාවගේ මැදිහත් වීමෙන් ඉදිකිරීම දැන් ආරම්භ වෙලා තියෙනවා. නිවසට අවශ්‍ය සියලු ගෘහභාණ්ඩ ලබා දීමටද ව්‍යාපාරික ලසන්ත කොඩිකාරගේ බිරිඳ වන අජන්තා පුෂ්ප කුමාරි පොරොන්දු වුණා. ඇත්තටම මේ වෙලාවේ සියතට අපි ස්තුතිවන්ත වෙනවා. සියත මගින් තමයි අපි දැනගත්තේ මේ සම්බන්ධව. ඒ දැනුවත් වීම හරහා තමයි අපිට මේකට සත්කාරයක් කරන්න ඕනේ කියලා හිතිලා අපි මේ සඳහා කටයුතු කරේ. මේ අවස්ථාවේ ඉඳලා මගේ මහත්තයා ගොඩක් මහන්සි වුණා මේ සම්බන්ධව. මගේ ගම් ප්‍රදේශයේ ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ ඊයේ වෙනකන් මේ කොහෙද කියලා. මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමයි පාසලක සේවය කරන්නේ. අපි ගොඩක් අපේ ළමයි වෙනුවෙන් ගොඩක් උදව් කරනවා අපි දෙන්න එකතු වෙලා. ඒ අතරේ ඇති ගමේ මේ වගේ තැනකට අපිට උදව් කරන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා. මේ කාර්ය සඳහා සහභාගී වෙන්න ලැබීම ගැන සියත මාත්‍යචාලය ඔස්සේ තම දුක රටට කියා තම ජීවිතය වෙනස් කරන්නට ලබා දුන් සහයට එම පවුල හදපිරි ස්තුතිය පුද කළා. දරුවා වෙනුවෙන් අපි සියලු දෙනාම වෙනුවෙන් පොත්පත් ආදී සියලුම පහසුකම් සපයමින් මෙච්චර දුර බැහැරක සිට අපි වෙනුවෙන් පැමිණි මහත්තයාටත් ඒ නෝනටත් දරුවන්ටත් ගොඩාක් පින් කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. අපි වෙනුවෙන් පැමිණි සියත මාධ්‍යයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.